And now, live at 12. අයිබෝවන් වෙලාව මධ්‍යහන 12යි. මධ්‍යහන පුවත් මධ්‍යස්ථ වාර්තාකරණ අංකය කරලොයි වැත්වල් සමගින් මම මදුෂාන්ද සිල්වා. මම වින්ද්‍යා මාර්බගේ සුපුරුදු පරිදි අතත් මුල්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්සල වෙත. දුම්රිය වර්ජනයෙන් මගීන්ට පීඩා. බටපොලදී පැහැර ගැනුණු 14 හැවිරිදි දැරිය සොයා ගැනේ. බස්රතයක් මතට ගසක් කඩා වැටි තරුණයෙකු මරුට. පාතාල නායක මදුෂ්ගේ ගෝලයෙකු මත්කුඩු සමක අත්අඩංගුවට. රෙදිසෝදන යන්ත්‍රයේ සිර වූ දරුවා බේරාගත් මෙහෙයුම. දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් එක්ව ආරම්භ කර තිබෙන සංකේත වැඩවරචනය හේතුවෙන් දෛනික දුම්රිය දහවනයේ යම් ප්‍රමාදයක් ඇති වී තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රමාද වුවද දුම්රිය දහවනය සාමාන්‍ය පරිදි සිදු වූ බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ. වෘත්තිය සමිති 40ක් එක්ව ආරම්භ කර ඇති වැඩවරචනය හෙට පෙරවරු 4 දක්වා ක්‍රියාත්මක කරන බවයි දුම්රිය තාක්ෂණික සේවා වෘත්තිය සමිති කමිටුව ප්‍රකාශ කළේ. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගෙන දුම්රිය වෘත්තිය සමිති 40ක් ඊයේ පස්වරු 4 සිට ආරම්භ කරන වර්ජනය හෙට පස්වරු 4 දක්වා ක්‍රියාත්මක වෙනවා. වර්ජනයේ හේතුවෙන් අද පෙරවරු කාලයේ ස්ථාන කිහිපයකම දුම්රිය ගමනාගමන කටයුතු වලට බාධා එල්ලූ බවයි දුම්රිය පාලනාධිකාරී පැවසුවේ. එමෙන්ම ප්‍රදේශ කිහිපයකින්ම ඇතැම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් වාර්තා වූ බවද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මගී ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් දුම්රිය ධාවන කටයුතු සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා පවසන්නේ. මේ අතර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ හේතුවෙන් දුම්රිය ගමන්වාර අඩාල වීම වළක්වා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද ඒ මහතා සඳහන් කළා. දුම්රිය සේවක වර්ජනයේ හේතුවෙන් සියලු සේවකීන්ගේ නිවාඩු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ පියවර ගත්තා. ඊයේ සිට ක්‍රියාත්මක වන දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් මහජනතාවද මෙලෙස අදහස් පළ කළා. ට්‍රේන් යනතු තැනක ඉන්නවා. ආය පාන්දර ආපුවා, මේ පිටාලට ආපුවා, දැන් මේ යන්න ට්‍රේන් යනතු ඉන්නවා බියංගුට. ට්‍රේක් එක නම් කියන්න දන්නේ නැහැ. ඉතින් අපි අපහසුතාවට පත් වෙන තමයි තියෙන්නේ කියන්නේ. මම දැන් මේ ලුමිනේටර්ස් වල පුරාම මේ මොනරට යන ගමන් කරුවේ. ඒ එනකොට මේ කේබල් පවා කපලා සිකල් දාන්න විදියක් නැහැ කේබල්. මේක ලොකු අසාධාරණයක්. මේ මගින්ට ස්ට්‍රයික්ස් නොවෙන්න වග බලා ගන්න ඕනේ. මම නම් කියන්නේ මේ කැරිල්ල මොනවාරි ක්‍රමයක් කරන්න ඕනේ. මොකද මම ස්කෝලේ ගිය කෝච්චියේ වැඩිපුර ප්‍රවාහනයට සම්බන්ධ වෙලා තියෙන කෝච්චියේ එදා ඉඳම මේ තත්ත්වය තමයි තියෙන්නේ. يعني උදේ ආව දැන් ඒ ගෙදර යන්න දැන් බලාගෙන ඉන්නේ. අපි කෝච්චියක් එනකම්ම බලාගෙන ඉන්න ඕනේ සර්. එතනට ආවට පස්සේ තමයි දැනන්නේ අපිට මේ කෝච් ස්ට්‍රයික් කියලා. වර්ජනය සඳහා වෘත්ති සමිති 40ක පුද්ගලයන් 12,000ක් පමණ එක්ව සිටින බවයි දුම්රිය තාක්ෂණික සේවා වෘත්ති සමිති කමිටුවේ සභාපති සම්පත් රාජිත මහතා පවසන්නේ. බලධාරීන් සිය ඉල්ලීම් වලට කඩිනමින් විසඳුමක් ලබා දිය යුතු බවද ඔහු ප්‍රකාශ කළා. අපි සාර්ථක අපේ වෘත්ති ක්‍රියාමාර්ග නිරත වෙලා ඉන්න ඊයේ සවස 4 ඉඳන් මේනකොට සියලුම සේවක 12,000ක් සේවා ස්ථානවල ඉවත් වෙලා තියෙනවා. අපි සංකේත වැඩ වර්ජනයකට තමයි දැනුම් දුන්නේ පැය 48ක්. අපි මේ වෙනකන් අපිට විධිමත් සාකච්ඡාවක් ලැබුණේ නැහැ. අපි විධිමත් සාකච්ඡාවක් ලැබෙනවා නම් අපි එකඟයි සාකච්ඡාවට. විශේෂයෙන් කියන්න ඕනේ මේනකොට ආදේශක අනියම් කම්කරුවෝ දුර ඇර ගියාසේ සලකලා ලියුම් යොමු කරලා තිනවා, නිවාඩු අවලංගු කරලා තිනවා. එහෙම යම් අගතියක් ඒ සේවකයන්ට සිද්ධ වුණොත් දිගටම ගෙනියන්න අපි සූදානම්. මේ අතර දුම්රිය වර්ජනයේ හේතුවෙන් මගින්ට වන පීඩාව අවම කිරීම සඳහා දෛනිකව ධාවනය වන ලංකම බස් රථ 5400ට අමතරව අතිරේක බස් රථ 300ක් යොදවා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී PHRT චන්ද්‍රසිරි මහතා පැවසුවේ ගමනාගමන මණ්ඩලයේ සේවකින්ගේ නිවාඩුද මේ හේතුවෙන් සීමා කර ඇති බවයි. අමරිකානු කොංග්‍රස් මණ්ඩලය නියෝජිතින් පිරිසක් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. මේ හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී. මෙරට සංචාරක නිරත අමරිකානු කොංග්‍රස් මණ්ඩලය නියෝජිතින් පිරිසක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. මේ හමුවේදී මෙරට වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් අගමැතිතුමා විසින් සිදු කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා.
යහමුවෙන් අනතුරුව ජාත්‍යන්තර දුම්වැටි සහ මද්‍රව්‍ය විරෝධී දිනය සංකේතවත් කරමින් කොඩි පැළඳවීමටත් අගමැතිතුමා එකතු වුණා. මෙහිදී සමෘද්ධි කොඩිය මෙලෙස අග්‍රාමාත්‍යවරයාට පැළඳවීම සිදු කළා. මේ අවස්ථාවට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පි හැරිසන් මහතාද එක්ව සිටියා. බටපොල ප්‍රදේශයේ නිවසක් තුලදී පැහැර ගැනීමට ලක් වූ බාලවයස්කාර දැරිය සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිය දෙනෙකුද අතලංගුටගත් බවයි පොලිසිය සඳහන් කළේ. අම්බලංගුඩ බටපොල පාදමුල්ල ප්‍රදේශයේ නිවසකට ඊ අලුයම 3ට පමණ 5 දිනකුගින් යුත් කණ්ඩායමක් පැමිණ තිබෙනවා. එලෙස පැමිණි ඔවුන් නිවසේ දොර කඩා ඇතුළු වීමට උත්සාහ දැරූ බවයි නිවසියන් පැවසුවේ. ඒ මොහොතේ නිවසේ සිටි පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ නිවසින් පිටතට පැමිණ පසු අදාළ පිරිස තියුණු ආයුධ පෙන්වා ඔවුන්ව බියගන්වා තිබෙනවා. දොර කඩලා කට්ටියක් ඇතුළු වෙනකොට අපිට ඔක්කොම හැරුණාම එපාර නැගිල්ල බලනකොට මහත්තයාට කඩුවක් අතේ තියාගෙන හිටියා, බෙල්ලට කඩුව තියලා. මටත් මේ කඩුවක් තියාගෙන බෙල්ලට, ඊට පස්සේ උදැල්ලකුත් තියාගෙන මෙතනින් එන්න එපාකෝ මරණ වේගු එළියට. ඊට පස්සේ පොඩි දෙන්නත් කෑ ගහනකොට ඊට පස්සේ දරුව ලොකු දූ පැනගෙන ආවා. ඊට පස්සේ ආව වැදගෙන අපි දෙන්නව හිරකගෙන පාර දිගේ මැදගෙන ගියා කෑ ගහද්දි. මේ බාර 5:30 විතර පොලිසියට ගියා අපි අනේ මට දරුව හොයලා දෙන්න. කොහොමරි හොයලා දෙන්නේ කියලා තමයි මම කියන්නේ. කොහොමරි අද රැලි වෙන්න ඉස්සෙල්ලා කොහොමරි මේ ළමයාගෙන් අපිට හොයලා දුන්න ලොකු පිනක් ඒක. ඒ අනුව බටපොල පොලිසිය පැහැර ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ අතර සිද්ධිය සම්බන්ධ තරුණයින් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගැරුණා. සැකකරුවන් ඇල්පිටිය මණ්ඩකන්ද ප්‍රදේශයේ පදිංචි පිරිසක් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සිව් දෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ පැහැරගත් දැරිය මණ්ඩකන්ද ප්‍රදේශයේම තරුණයෙකුගේ නිවසේ රඳවාගෙන නැති බව. ඒ අනුව පොලිසිය අදාළ නිවස වටලා එහි රඳවා සිටි දැරිය බේරාගෙන තිබෙනවා. කෙසේ වෙතත් වැටලීම සිදු කරන අවස්ථාවේ අදාළ නිවසේ සිටි තරුණයා පලා ගොස් සිටි බවයි පොලිසිය පැවසුවේ. ඒ කියන්නේ මෙයාගේ පස්සෙන් හැමදාම එනවා එයි අරේ මේ කියලා තමයි මේගොල්ලෝ නිතරම කියන්නේ. එයා කැමති නෑ හැමදාම ඒ ළමයා ඇවිල්ලා ගෙදර කියනවා, මේ අම්මට තාත්තට කියනවා, හැමදාම හරි කරදරයි මට. 11 කනුවේ පන්සල් ගිහිල්ලා එනකොට කුරුඳු ගහේ කොල්ලා හිටියා. අපේ වාහනේ දැකලා අපේ වාහනේ පිටිපස්සෙන් ආවා. ඇවිල්ලා ඉවරලා ඊට පස්සේ වාහනේ පිටිපස්සෙන්ම ඇවිල්ලා අදන හැරෙන තැන නතර කරාම ඊට පස්සේ මං ඇහුවා මේ දරුවට කරදර කරන්න එන්න එපා. එහෙම කියලා එපාරද මාත්‍ය වාහනෙන් ඇදලා අරගෙන ගහනකොට අපේ දරුවත් එතනට ඇවිල්ලා බේරුවා. ඊට පස්සේ මාත්‍යගේ ෂර්ට් එක ඔක්කොම අතිරුවයි බාර. පොලිසිය ගියේ නැත්නම් මගේ දරුවට ආයේ කරදරයක් වෙයි කියලා බයට. ඊට පස්සේ දරුවා එක්කගෙන ආව. මං හිතුවේ නෑ මුන් ආයේ ගෙදරට ඇවිල්ලා මේ වගේ දෙයක් කරයි, ඔතනින් ප්‍රශ්න ඉවරයි කියලා. බේරාගත් දැරිය ඇල්පිටිය මූලික රෝහලට තුලත් කර තිබෙනවා. පලාගිය තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බවයි පොලිසිය පැවසුවේ. ප්‍රදේශ කිහිපයකට බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන් එක් අයෙකු මියගොස් තවත් 5 දිනක තුවාල ලබා තිබෙනවා. බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මිය ගියේ දියතලාව ගල්කන්ද ප්‍රදේශයේදී. ගෙවි ගිය සති කිහිපය පුරා දිවයිනට බලපෑ වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය මේ වන විට පහව ගොස් තිබෙනවා. එහෙත් මධ්‍යම පළාත ආශ්‍රිතව බොහෝ ස්ථානවල තද සුළං තත්ත්වයක් වර්ධනය වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ හෙට දිනය දක්වා ඇතම් ස්ථානවල පැයට කිලෝමීටර් 50 ඉක්ම වූ සුළං තත්ත්වයක් වර්ධනය වී හැකි බවයි. මේ අතර කොළඹ සිට බදුල දක්වා දහවනේ වූ පෞද්ගලික බස් රථයක් මතට දියතලාව ගල්කන්ද ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ ගසක් කඩා වැටී තිබුණා. ගොරමෙන් ආවේ දවල් 1:20ට, අපුතලෙන් ආවේ 7:40 විතර. ඉතින් මෙයාට එනකොට සද්දයක් ආවා, ගස්ටි කඩම් වැටුණා. මේ බස් එකට ගහ වැටුණා. ඊට පස්සේ සද්දය කෑ ගන්න පටන් ගත්තා. එක්කෙනෙක්ට පොල්ලක් ඇනලා තිබ්බා. මේ අපි ලෙඩා බේරගන්න ස්පිරිතාලට ගෙනාවා. මේ අනතුරින් බස් රථයේ සිටි 24 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයටපත් වුණා. තුවාල ලැබූ තවත් අයෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ දියතලාව රෝහලටයි. මේ අතර කුණ්ඩසාලේ පල්ලෙකැලේ යුද හමුදා කඳවුර අසල මාර්ගයේට නුගගසක් කඩා වැටීමෙන් ඇනහිට තිබූ විදුලිය සහ දුරකථන සම්බන්ධතා මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. වැලිමඩ, ඌව පරණගම, හල්දුම්මුල්ල, කන්දකැටිය ඇතුළු ප්‍රදේශ රැසකට හමා ගිය තද සුළඟින් නිවාස රැසකට හානි සිදු වූ අතර එම ප්‍රදේශවලට තවමත් විදුලි බලය නොමැති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ දැඩි සුළං හේතුවෙන් ඇනහිට තිබූ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවයි. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, වැලිමඩ, ඌව පරණගම, හල්දුම්මුල්ල සහ හබුතල යන ප්‍රදේශවල නිවාස 70කට පමණ පැවති තද සුළං හේතුවෙන් හානි සිදු ඇති බව ආපදා කළමනාකර මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. එම මධ්‍යස්ථානය තවදුරටත් කියා සිටියේ නිවාස මතට ගස් කඩා වැටීමෙන් පුද්ගලින් සිව් දිනක තුවාල ලබා බදුල්ල සහ වැලිමඩ රෝහල්වලට තුලත් කර ඇති බවයි.
මේ අතර දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල මෙම තදසුලන් තත්ත්වය ලබන පළමුවෙනිදා දක්වා බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 50-60 අතර දක්වා තද සුළං සහ බස්නාහිර දකුණ වයඹ සහ උතුරු මැද පළාත්වලට පැයට කිලෝමීටර් 50 දක්වා තරමක තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වන බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. තවත් දේශීය උපත් කීපයක් මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් ලයිව් ඇට් 12 සමගින්. ජලගැලීම් හේතුවෙන් තෝඩුවාව ඉරණවිල ප්‍රදේශයේ ඉස්සන් වගාවට දැඩි ලෙස බලපෑමිල්ල වී තිබෙනවා. මෙහිදී ඉස්සන් කොටු 100කට වැඩි සංඛ්‍යාවකට හානි සිදු වෙති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 1200ක් ඉක්මවන බවයි ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ. පැවති ගංවතුර තත්ත්වයේ හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ තෝඩුවාව ඉරණවිල ප්‍රදේශවල ඉස්සන් වගාවට දැඩි බලපෑම් එල්ලව තිබුණා. මේ හේතුවෙන් ඉස්සන් වගා කිරීමේ කොටු 107ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ. අපි මේ විශාල ගංවතුර හේතු කොටගෙන මොහයවල් දෙකම විවෘත කළා. නමුත් දරා ගන්න බැරි වතුරක් පැමිණ නිසා සම්පූර්ණයෙන්ම ගසාගෙන මහමුදුර ගියා. අපනයන තත්ත්වයේ තිබූ ඉස්සන් ඇතැම් පුද්ගලයින් බලහත්කාරයෙන් අල්ලාගෙන ගොස් ඇති බවට මෙම ව්‍යාපාරිකයින් චෝදනා කරනවා. එමෙන්ම ඔවුන් පවසන්නේ කඩුපිටියේ ඔයේ ජල මට්ටම එකවරම වැඩිවීම නිසා ඉස්සන් කුටු විනාශ වූ බවයි. මේ ගම්වතුර ඒ විශාලත්වය නිසා මේ උඩින් ගම්වතුර ගහගෙන ගියා. ඒ යද්දී අපේ අස්සනු මූදට ගහගෙන ගියා. මෙහිදී සවිකර තිබූ විදුලි උත්පාදන යන්ත්‍රද විනාශයට පත්ව තිබෙනවා. එමෙන්ම ගබඩා කර තිබූ ඉස්සන්ගේ ආහාරද විශාල තොගයක් ජලයට හසුවීමෙන් විනාශයට පත් වූ අයුරුයි මේ. ජෙනරේටර් යෑම සේරම වතුර ගිහිල්ලා තියෙන්නේ. ඒව ගන්න දැන්න පීට් කොට 10ක් විතර ගිහිල්ලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි වෙලා තින් තව හොයාගන්න බෑ මොනවාද මොනවාද උනේ කියලා. මෙම හානිය සලකා වන්දියක් ලබා දෙන්න ලෙසයි මෙම ඉස්සන් කුටු ව්‍යාපාරිකයින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. පාඩු වෙච්ච ගොවි මහතුරුන් නැවත නගා සිටවන්න ඉතා අඩු මුලකට අපිට මේ ණයක් ලෝන් එකක් අපිට දුන්නොත් මේ ලොකු උදව්වක්. ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද නීති විරෝධී මත්ද්‍රව්‍ය මන්නාරම ප්‍රදේශයේ සිට කොළඹට ප්‍රවාහනය කරන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂකාර බලකාය සමත් වුණා. එම සැකකරු සමග රුපියල් ලක්ෂ 33ක් වටිනා නීති විරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 33ක් ද සිය බහරයට ගත් බවයි විශේෂකාර බලකාය පැවසුවේ. මහපරිමාණයෙන් ඉන්දියාවෙන් ගෙන්වන ලද මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකු පිළිබඳව විශේෂකාර බලකායට බුද්ධි තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව වවුනියාව කලාප අනදින නිලධාරී පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතා සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. ඒ පොලිස් විශේෂකාර්ය බලකායේ යාපනී කඳවුරු අනදින නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් කුමාර් ඇතුළු කණ්ඩායමක් යොදවමි. උපාය දූතයෙකු යොදාගෙන සැකකරු රැඳී සිටි මඩු කැලෑපද ප්‍රදේශයට ගිය විශේෂකාර්ය බලකා නිලධාරීන් එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුකින් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වී තිබෙන්නේ ඔහු දීර්ඝ කාලයක සිට මන්නාරමේ සිට කොළඹට ප්‍රවාහනය කර ඇති බවයි. මෙහිදී සොයාගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 33හි වටිනාකම රුපියල් ලක්ෂ 33කට අධික බවයි විශේෂකාර්ය බලකා නිලධාරීන් පැවසුවේ. අත්අඩංගුවටගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් විශේෂකාර්ය බලකාය මඩු පොලිසියට බාර දී තිබෙනවා. පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඇලකට යතුරු පැදියක් පෙරළී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේම පදිංචි දෙදරු පියෙක්. පොළොන්නරුවේ සිට හිඟුරක්ගොඩ පිහිටි සිය නිවස බලා එමින් සිටියේදී ඔහු මෙම අනතුරට මුහුණ දී තිබෙන්නේ. ඊයේ රාත්‍රියේ සිදු වූ එම අනතුරින් මියගොස් ඇත්තේ විදේශගතව සිට පැමිණ සිටි හිඟුරක්ගොඩ ප්‍රදේශයේම පදිංචි 40 දෙදරු පියෙක්. සිය යතුරු පැදිය පාලනය කරගත නොහැකිව ඇලට පෙරලෙන්නට ඇති බවටයි පරීක්ෂණ සිදුකරන හිඟුරක්ගොඩ පොලිසිය පැවසුවේ. අද පෙරවරුවේ මේ ස්ථානයට පැමිණි මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණය සිදු කළා.
පාතාල නායක මදුෂ් නැමැත්තාගේ ගෝලයකු මත්කුඩු ග්‍රෑම් 10ක් සමග ඊ රාත්‍රියේ අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයටගත් මද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 1.5කට අධික බවයි පොලිසිය පැවසුවේ. දකුණු පළාත ඇතුළු රට පුරාම මත්කුඩු බෙදා හරින විදේශගතව සිටින පාතාල නායක මදුෂ් නැමැත්තාගේ සමීපතමයකු පිළිබඳව තොරතුරක් ගාල්ල අක්මීමන පොලිසියට ලැබී තිබුණා. ඒ අනුව ප්‍රාත්මික වූ අක්මීමන පොලිසියේ අපරාධංශයේ නිලධාරීන් ගාල්ල ලපුදූව ප්‍රදේශයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වක්වැල්ල ගමකේ ප්‍රදීප් තරංගනොහොත් හයිබ්‍රිඩ් නැමැත්තායි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී බෙදාහැරීමට සූදානම් කර තිබූ මත්කුඩු ග්‍රෑම් 10ක්ද ඔහු ළඟතිබී සුවාගෙන තිබෙනවා. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් මත්කුඩු චාවාරමේ නිරත පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වුණා. පසුව කළ වැටලීමේදී එම සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි අක්මීමන පොලිසියේ නිලධාරීන් පවසන්නේ. එම සැකකරුවන් ළඟ තිබූ මත්කුඩු ග්‍රෑම් 1ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් 3 දෙනා අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙක්කඩුව නාරිගම ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු ඒ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල සුරාබදු කාර්යාලය නිලධාරීන් සහ හියාරේ විශේෂකාර බලකා කඳවුරේ නිලධාරීන් එක්ව කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. කහව උඩුවරහකොඩ හිරිකල් වලවල් ආශ්‍රිතව පවත්වාගෙන ගිය මහ පරිමාණ නීති විරෝධී මත්පැන් ස්කාකාරයක් ඊයේ රාත්‍රී වටලුණු ලැබුවා. ඒ ගාල්ල සුරාබදු ඒකකය සහ හියාරේ විශේෂකාර්ය බලකාය නිලධාරීන් පැය 5ක පමණ සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි. සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආර් සේමසිංහ මහතාට ලැබුණු තොරතුරක් ඔස්සේ මෙම වැටලීම සිදු කර ඇත්තේ. වැටලීමේදී එක් සැකකරුවෙකු හික්කඩුව නාරිගම ප්‍රදේශයේ දන්සලක් තුළ නීති විරෝධී මත්පැන් අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් 2 දෙනා මත්පැන් නිෂ්පාදනාගාරය තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීමේදී ගෝඩාමෙන්ම පෙන් ලද ස්ප්‍රීතු තොගයක් හා මත්පැන් පිරීමට උපයෝගී කරගන්නා ලද බැරල්, ගෑස් ටැංකි, තඹ දඟර ආදී උපකරණ රසක්ද පොලිසිය සොයාගත්තා. සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ සුරාපතු සහතික ඇපමත මුදාහැර ඇති අතර ඔවුන්ට එරෙහිව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතයි. මහවැහුවලට ගැටලුවක්ව පවතින ජලජ පැලෑටි යන්ත්‍රයක් ආධාරයෙන් ඉවත් කිරීමේ කටයුත්ත ඊයේ ආරම්භ කර තිබෙනවා. මහකනදරා වැවේ ජලජ පැලෑටි ඉවත් කිරීමේ කටයුත්තට අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද සහභාගී වී සිටියා. මහවැව්හා ජලාශ මත ජලජ පැලටි සීක්‍රෙන් පැතිර යාම නිසා මේ වන විට ගැටලු රසක් පැන නැගී තිබෙනවා. මේ හේතුවෙන් ඒවා ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට පසුගියදා වාරිමාර්ග දෙපාර්තමේන්තුවද මැදිහත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ජලජ පැලටි ඉවත් කිරීම සඳහා නව යන්ත්‍රයක් ජර්මනියෙන් ගෙන්වනු ලැබුවා. රුපියල් මිලියන 57ක මුදලක් වැය කර ගෙන්නු එම යන්ත්‍රය ආධාරයෙන් මිහින්තලේ මහකනදරාව වැවේ ජලජ පැලෑටි ඉවත් කිරීමේ කටයුත්ත ඊයේ ආරම්භ කළා. මිහින්තලේ මහකනදරාව වැවේ මේ වන විට ආක්‍රමණික ජලජ පැලෑටි විශේෂයක් පැතිර යාම හේතුවෙන් වැවේ මසුන් බෝවීමද අඩු වී තිබෙනවා. එම යන්ත්‍රය සමග ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින යන්ත්‍ර ක්‍රියාකරුවන් 2 දෙනා නව යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළා. එම යන්ත්‍ර ක්‍රියාකරවීම සම්බන්ධයෙන් මහකනදරාව වැවේදී පුහුණුවක්ද ඉදිරියේදී ලබා දීමට නියමිත බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. අපි මේ ඉවත් කරන ජලජ පැලෑටි ටික ඕන කෙනෙක්ට ගන්න දෙනවා. ඉතින් අපි විශේෂයෙන් ආරාධනා කරනවා කම්පෝස්ට් හදන කණ්ඩායම් ඉන්නවා නම් එය අපිට සමග සම්බන්ධ වෙන්න කියලා අපි ඇයට නොමිලේම ඒ ටික අපි ලබා දෙන්න අපි කටයුතු කරමු. බස්නාහිර පළාත් ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් අද පෙරවරුවේ සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. පොරොන්දුව පරිදි වැටුප් වැඩි නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මේ වැඩවර්ජනය ආරම්භ කළ බවයි ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංධානය පැවසුවේ. බස්නාහිර පළාත් සියලුම ජල සම්පාදන සේවකයන් අද දිනේ පැය 4ක කාලයක් සංකේත වැඩවර්ජනයක නිරත වෙනවා.
ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංධානයේ කැඳුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසුවේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කළ බවයි. බලධාරීන් තම ඉල්ලීම් ලබා දීමට පියවර නොගන්නේ නම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියේදී අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අපිට පොරොන්දු අරදුන අමාත්‍යාංශයෙන් 25% වැටුපක් ලබා දෙනවා කියලා. නමුත් ඒක මේ මාසේ දක්වා ලැබිලා නැහැ. දැන් කුමන්ත්‍රණයක් උත්සාහයක් දියත් වෙනවා ඒ 25% නැතුව අපාදු කරලා දෙන්න. ඒකත් අපි එකගෙන ඒ අනුවයි අපේ වෘත්ති ක්‍රියාමාර්ගයට එළඹුණේ. මේ ක්‍රියාමාර්ගයනුත් අපිට සවන් දීමක් නැත්නම් අපි හෙට දිවයින පුරා මේ වෘත්ති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා. විදේශ ක්‍රීඩා පුවත් මේ විරාමයෙන් අනතුරුව ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයේදී ත්‍රස්තවාදීන් ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර 35ක් එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ සමගින් විදෙස් පුවත් වෙතයි මේ අවධානය. ඊශ්‍රායල් ආරක්ෂක අංශ පලස්තීනයේ ත්‍රස්තවාදීන් ඉලක්ක කරගනිමින් දෙවන්ත රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඊශ්‍රායල් හමුදාවන් පවසන්නේ ගාසා දේශ සීමාවෙහි පිහිටා තිබෙන හමාස් හා ජිහාද් ත්‍රස්තවාදීන්ගේ මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් මෙම රොකට් ප්‍රහාර එල්ල කළ බවයි. 2014 වර්ෂයේදී පලස්තීන ඊශ්‍රායල් යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව ඊශ්‍රායලේ එල්ල කළ දෙවැත්තම ප්‍රහාරය මෙය බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායලයේ මෙම රොකට් ප්‍රහාර කීපයක් ගාසා තීරයේ පලස්තීන කලාපයේ පිහිටි පාසලක් වෙතද පතිත වී තිබෙනවා. එම අවස්ථාවේ පාසලේ කිසිදු දරුවෙකු රැඳී නොසිට ඇති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ. බ්‍රසීලයේ සුඛෝපභෝගී හෝටලයක ඉහළ මාලයේහි දෙවන්ත ගින්නක් කටගෙන ඇති ආකාරයයි මේ. හෝටලේ රැඳී සිටි පිරිස් දිවි බේරා ගැනීමට එහි කවුළු වලින් පැන යාමට දරන උත්සාහයද මෙහි දැක්වෙනවා. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවුන අතර ගින්න මැඩ පැවැත්වීමට ගිනිනිවන බටින් පියවරකත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මීතර චීනයේ අවුරුදු 4ක කුඩා දරුවෙකු සෙල්ලම් කිරීමට ගොස් රෙදි සෝදන යන්ත්‍රික සිරවි ඇති අයුරුයි මේ. මුදා ගැනීමේ කණ්ඩායමක් දැඩි පරිශ්‍රමයක් දරා දරුවා බේරා ගන්න ආකාරය මෙහි දැක්වෙනවා. කෙළඹීම දෙස අවධානය යොමු කරමු. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු රැස්වීම ඊයේ නිබා වුණේ ක්‍රිකට් පිටියට බලපාන වැදගත් කරුණු කිහිපයක්ම සාකච්ඡාවට බඳුන් කරමින්. මෙහිදී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේදී තවදුරටත් කාසිය වාසිය උරගා බැලීමේ අවස්ථාව ලබා දීමටයි තීරණය වී ඇත්තේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු රැස්වීම දින දෙකක් පුරා පැවැත්වුණේ ඉන්දියාවේ මුම්බයි නුවරදී. හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉන්දියාවේ අනිල් කුම්බ්ලේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මෙන්ම ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන තරඟ තීරක රංජන් මඩුගල්ල එක්ව සිටියා. මෙහිදී කරුණු කිහිපයක් සාකච්ඡාවට බඳුන් කෙරුණු අතර වැඩි අවධානය යොමු කෙරුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවකුණය පිළිබඳවයි. මෙහිදී පන්දුව පළුදු කිරීමේ වරදට දැඩි දඩුවම් පැමිණවීමට මෙම කමිටුව මගින් නිර්දේශ කර තිබෙනවා. ඊට අදාළ නීති සම්පාදනය කිරීමටයි තීරණය වී ඇත්තේ. එමෙන්ම මේ වසරේ ජූලි මාසයේ සිට ආරම්භ වන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට බලපාන කරුණු කිහිපයක් සාකච්ඡාවට බඳුන් කෙරුණා. එහිදී තවදුරටත් කාසිය වාසිය උරගා බැලීමේ අවස්ථාව ලබා දීමටයි තීරණය වී ඇත්තේ. පසුගිය දිනවලදී වාර්තා වුණේ මේ තරගාවලියේදී කාසිය වාසිය උරගා බැලීමේ අවස්ථාව අහිමි කර විදෙස් රටට පන්දුවට පහර දීම හෝ පන්දු වියැවීමට තීරණය කිරීමට අවස්ථාව ලබා දීමටයි. ඒ සත්කාරක රට විසින් තමන්ට වාසි සහගත ලෙස තනතීරුව සකස් කිරීම හේතුවෙන්. නමුත් මෙම තීරණය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ ක්‍රිකට් කමිටුව සුපුරුදු පරිදි කාසිය වාසිය උරගා බැලීමට නිර්දේශ කෙරුණා. ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව මගින් මෙම රැස්වීමේදී නිර්දේශ කෙරුණු සියලු තීරණ ලබන මාසයේදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔස්ට්‍රියාවේදී පැවති නම්බැනි ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියේදී රිදී පදක්කම දිනාගත් ලූෂන් පුෂ්පරාජ් පසුගියදා දිවයිනට පැමිණියා. ඔස්ට්‍රියාවේ වියානාහි පැවති මෙම තරගයේදී රිදී පදක්කම දිනාගත් ලූෂන් වාර්තාපොත් අතරට එක් වුණේ ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩකයෙකු යුරෝපීය කායවර්ධන තරගාවලියක දිනාගත් පළමු රිදී පදක්කම ලෙසටයි. රටවල් 16ක් විතර සහභාගී වුණා. ඒ වගේම ඇත්ලටික්ස්ලා 150ක් විතර සහභාගී වුණා. සුපර් හෙවිවෙට් ක්ලාස් සිල්වර් මෙඩල් එක තමයි ලබා ගන්නට හැකියාව ලැබුණේ මගේ රට වෙනුවෙන්. ඉතින් එහිදී
ගොඩක් සතුටක් දැනෙනවා. ජයග්‍රහණයක් මගේ මව්වීමට ගෙනත් දෙන්නට ලැබීමගෙන මින් ඉදිරි තව තරගාවලි තුනක් තියෙනවා. ඒ තරගාවලි තුනත් ජයග්‍රහණය කරලා මේ සිංහ දජය මට මුළු ලෝකෙම ඔසවන්නට හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමු ගන්නවා මම වින්ද්‍යා මාරම්බගේ. ජලය හැමෝම ලයිව් 7 තුලින් මම මදුෂාන්ත සිල්වා සුබ දවසක්.